चतुरारी सत्य पहली दुख किए नकोट है हरियट उपमा वक्कलोत कोच्चिया केनका मिनिक बेल्ल तियागने इन्नो वगे रेल पील्लट अपी बाहिर खेडेने बिंदेन वस्तुल्ट तन्हाव तियागन हित तियागन इन्नो अम्मा ताता दुआ पुता नंगी मल्ली आया का रान रिदी मुतमेनी केला कोची है इन्हें कुछ बिल्ला के पिलो बिंगला है ना वागे ये वास्तु कैरनो बिंदु दावसर डाबर दुका गला आग रहना जीविते थे इतना कुछ एक तमाई दुका दुका किये ने एक हरिये तो पीरसीन तो दाखिन रहा दुका ऐतिविच्छ हेतु හම්බ වෙන්න ඕනේ නැත්තම් තණ්හාව දුකට හේතුයි කියලා කියනකොට දුක්ඛ සමුදය ඥානය කියනකොට දුක්ඛේ ඥානං කියනකොට ඔය මතක් කළ විදිහට තමන්ගේ ප්‍රිය දේවල් ප්‍රිය වස්තු විනාශ වෙලා නැති වෙලා බාහිර විතරක් නෙමෙයි මේ ජීවිතේ බව ඇති නිසා හෝ යම් දුකක් එයිනම් එක තමයි දුක දුක්ක සමුදේ ඥානය කියල කියන්නේ ඒ දුක ඇති වුණේ මෙන්න මේ වගේ පැවැත්මක් නිසා කියන කාරණාව අපි හොඳට දැනගෙන තියෙන්නට ඕනේ කොහොමද ඇස් ඉදිරි පිටට පහළ නැත්තම් මේ ස්පර්ශ ආයතන හයේම සැබෑ ස්වභාවය යතහ භූත ස්වභාවය යතහ භූත කියලා කියන්නේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්වභාවයක් මේ ස්පර්ශ ආයතන හය විපාකයක් විපාකයේ තුල කෙලෙස් නැහැ. රාග, දේශ, මෝහ කෙලෙස් නැහැ. ක්ලේශ අනුසයක්වත් නැහැ. ඒ ටිකට ගත්තාම කියන්නේ ස්කන්ධ කියලා. ඔය ස්කන්ධ ටිකේ ස්කන්ධ ස්වභාවය ආයතන ස්වභාවය ධාතු ස්වභාවය අපි නොදන්න කම නිසා නොදකින කම නිසා හැම වෙලාවෙම අපි කලේ දැකපු රූප අහන ශබ්ද දැනෙන ගන්ධය ඉපිද නිරුද්ධ වෙනවාමයි හේතු නිසා හටගන්න දේ හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙනවාමයි ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මය ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙනවාමයි සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක් වේ නම් ඒ ධර්මයේ නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තවමයි. එවන්දු ධර්මයෝ හිතින් අපි ඔසවලා ගන්නවා. එතකොට ඒ ස්පර්ශ ආයතන හය ඇත්තටියට නොදන්නා කමින් දැකපු රූප ශබ්ද සිහි කර ගන්න අවස්ථාවට කියනවා සාසවා උපාදානීයා කියලා. කිසිම කලක පංච උපාදානස්කන්ධයට උපාදාන වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන හය. ස්පර්ශ ආයතන හයට කිසිම කෙනෙකුට යන්න බෑ. කෙලෙස් වශයෙන්වත් නුවණින්වත් ඒ පැත්තට යන්න බෑ. අවිද්‍යාවෙන්ම සසර හදා ගන්නවා මිසක අපි ඒ ස්පර්ශ ආයතන හය ඉපද නිරුද්ධ වෙනකොටම ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා දැකපු අහපු රූප සද්ද ආදී අරමුණු හිතෙන් සිහිපත් කරගෙන දැකපු රූපේ සිහි කරගෙන සිහි කරගත් එකට පෙනුන එකයි කියලා හිතාගෙන ආත්ම වශයෙන් හිතනවා අපි පුද්ගල භාවයෙන් හිතනවා නিত্য වශයෙන් හිතනවා සැප වශයෙන් හිතනවා හිතලා දෘෂ්ටියෙන් යากනවා
මං හිතුවේ පිනුණු දෙයටයි කියලා. මං හිතුවේ අහපු දෙයටයි කියලා. එතකොට සිහි කරන වස්තුවේ වටිනාකම යම්සේද, ගතිය යම්සේද, එබඳු වටිනාකමින් යුක්ත, එබඳු ගතියකින් යුක්ත දෙයක් බාහිර තියෙනවා වගේමයි Tamanට දැනෙන්නේ. බාහිර තියෙන යම්සේ වටිනා දෙයක්ද, යම්සේ සබහන් යුක්ත දෙයක්ද, එසේ වූ වටිනා වූ දෙයක් ගැන හිතන්නේ වගේ තේරෙන්නේ. සිහි කරන දේ යම්බඳුද, ස්පර්ශ ආයතන 6 එබඳුයි, ස්පර්ශ ආයතන 6 යම්බඳුද, සිහි කරන දේ එබඳුයි කියන තැනකින් තමයි අපිට වටිනා වස්තු හැදිලා තියෙන්නේ. හැබැයි ඒ ස්කන්ධ ටික අනිත්‍ය වෙන ටිකක්, විපරිණාම වෙන ධර්මයක්. නමුත් අපි සිහි කළා අරගෙන නුවණින් අනුවණ කමින් හිතේ ඇති තණ්හාවෙන් යුක්ත, ආත්ම දෘෂ්ටියෙන් යුක්ත නිමිත්ත ඒ ටිකට බැඳහම ඔන්න ඔය විදිහට තමයි අපිට දුක එන අරමුණු හැදිලා තියෙන්නේ. එතකොට දුක නැති වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? නුවණටත් බෑ ඒ පැත්තට යන්න. නුවණින් කරන ප්‍රඥාවෙන් යාකරන එක. ඔය වගේම පෙනෙන ස්පර්ශ ආයතන හයේ පෙනෙන රූප ශබ්ද ආදී අරමුණු හේතු නිසා හටගෙන හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ධර්මය නුවණින් ස්පර්ශ ආයතන පැත්තේ තියෙන ඇත්ත දන්නා කමින් සිහි නුවණ ඇතුව සිහි කළා. එයා ඇස් ඉදිරිපිට ආපු දේ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මයක් නේද කියලා හිතුවහම, ඒක සම්මා දිට්ඨියෙන් යා කළාම එයාට හම්බ වෙන ස්පර්ශ ආයතන 6 පැත්තේ තියෙන්නේ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මතාවයක් හැටියටයි. යම්බදුද නුවණ එසේ ඇත්ත, යම්බදුද ඇත්ත එසේ නුවණ. එතකොට මේ දෙන්නම සම්මා දිට්ඨිය නිසා හෝ අවිද්‍යාව නිසා මෙතරම් හදාගත් ධර්මතාවයකින් දෘෂ්ටියෙන් අර පැත්තට ගිහිල්ලා තියෙන්නේ මිසක කිසිම වෙලාවක අර ස්කන්ධ ටිකට කෙලෙස් වශයෙන්වත් නුවණින්වත් යන්න බෑ. ඒකයි දිට්ඨි දිට්ඨමත්තන් කියන දැකීම් දැකීම් මාත්‍රයක් පමණමයි. ඌදී ඌ විදිහටම ඒ දැකපු දේ සිහි කළ සිහි කරන නිමිත්තේ සම්මා දිට්ඨිය ඇතුව, ඒ කියන්නේ දකින අහන පැත්තේ තියෙන සැබෑම ස්වභාවය සිහි කළොත් අපි දකින දෙයටයි හිතන්නේ කියන මෝඩකම තාම තියෙයි. හැබැයි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නම් හිතන්නේ ඇස් ඉදිරිපිට ආපු වස්තුව. එතකොට අර විදිහටම යාවෙනව මොකද්ද? අපේ හිතේ තියෙන්නේ අනිත්‍ය, දුක්, අනාත්ම ධර්මතාවයක් පෙනුනේ වුණේ කියලා. ඊට පස්සේ පෙනෙන ඇහෙනදී දකිනකොට අනිත්‍ය, දුක්, අනාත්ම ධර්මතාවයක් නෙ පෙනෙන්නේ කියන නුවණයි. ඒවා කැඩුණු බිඳුණු දවසට කලමයි අපි තීරණය කළේ මේක අනිත්‍ය වෙන දෙයක්, දුක වෙන දෙයක්, විපරිණාම වෙන දෙයක් කියන තීරණය ඇවිල්ලා තිබුණේ කලමයි අපිට. ඒ නිසා දුක වෙන වස්තු නිර්මාණය වෙලා නැහැ, තිබුණේ නැහැ. තේරෙනවා නේද? ඒකට කියනවා මාර්ගය කියලා. ඒ විතරක් නෙමෙයි, ඔය විදිහට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අරගෙන සිහි කරන එකට කියනවා සත්‍ය අනුලෝමික ඥානය කියලා. කියන්නේ සත්‍ය යම්සේද එසේ ස්වභාවයට අනුලෝම වූ නුවණක්. මේ නුවණට අනුලෝම වූ සත්‍යයක් තමයි ස්කන්ධ ටිකේ තියෙන්නේ. ওই ටිකේ ප්‍රතිඵලය වෙනවා යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. එතකොට
උත්පන්න වෙනවා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන තැන දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉපද නිරුද්ධ වෙලා නේද කියන අහන දේ ඇහිමින් පස්සේ නිරුද්ධයි නේද කියලා මේ සලායතන නිරෝධයම අරමුණු කරන්න පුළුවන් දවසක් එනවා මේ හිතට. අන්න එතෙන්ට තමයි කියන්නේ යංකින්චි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. සමුදේ ස්වභාව කොට ඇති යම් ධර්මයක් වේද ඒ හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න පුළුවන් තැනකට එනකන් මේ සත්‍යානුලෝමික ඥානය තමන්ව ගෙනත් දෙනවා. දැන් කුටිය කියලා සිහිකළු දකින කොටත් දැකපුදේ නිරුද්ධයි නේද කියන නුවණ එළඹ සිටින්නේ නැහැ. නිරෝධයට හිත බැසගන්නේ නැහැ. අපිට තියෙනවමයි කියලා හිතෙන්නේ. ඒ හින්දා ඉස්සෙල්ල තියෙනවා කියලා පෙනෙන දේ වටිනාකම ගෙවන්න වෙනවා අපිට. තියෙනවා කියලා හම්බ වෙන දේ තුල වටිනාකම ඉස්සෙල්ල අඩු වෙන විදිහට එතන ඇත්ත පෙන්වන්න වෙනවා. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින වර්ණ සතහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් නේද කියලා. ඊට පස්සේ ඒකත් එහෙම පිළිගන්නේ නැත්නම් නෑ කුටියමයි තියෙන්නේ කියලා හිතනකොට තමන්ගේ හිතේ තියෙන එක පෙනෙන දෙයට යාවෙන්න දෙන්නේ නෑ. කුටිය කියන්නේ පරාල ටිකද, සීට් ටිකද, ගඩොල්ද, වැලිද, මේ වගේ ද්‍රව්‍ය රාශියක් එකතු වෙලා මේ වගේ නිමිත්තක් හැදිලා තියෙන්නේ නේද? ඒවා එකින් එක එකින් එක කැඩිලා බිඳලා වෙන්කොලොත් මං හිතන කුටිය කියන ධර්මතාවයක ඒක ලැබෙන්නේ නෑ නේද කියලා කොහොම ඔප්පු කර කර ටික ටික පෙන්නනවා. පෙන්නනකොට පෙන්නනකොට වෙන්නේ ඒ පැත්තේ බාහිර වටිනාකමින් යුක්ත ද්‍රව්‍ය කාරණා සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන ගතිය මැකෙන එක ඉස්සෙල්ලා වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ සත්‍යානුලෝමික ඥානය හොඳට දියුණු වුණාම තමයි එයාට පුළුවන්කම තියෙන්නේ හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක දකින්න. හැම අවස්ථාවකම ඇහෙන් දකින අපිට නිවනේ පණිවිඩය ගෙනත් දෙන්නේ. අවිද්‍යාව නිසා හැම මොහොතක මේක උදව් කරගෙන යන්නේ අපි සසරට. එතනදී පෙනෙන පැත්තට පෙනෙන ස්පර්ශ ආයතන හය පැත්තට අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව මුල් කරගෙන කෙලෙස් වශයෙන් ගියොත් ජරා මරණ දුක හැදෙනවමයි, භවය හැදෙනවමයි, මාරයට අහු වෙනවමයි. මේ ස්පර්ශ ආයතන හය පැත්ත ආරම්භය සිහි ඇතුව නුවණ ඇතුව සිහි කරගෙන නුවණින් ස්පර්ශ ආයතන හය පැත්තට ගියොත් ජරා මරණ නිරෝධය වෙනවමයි, දුකේ නිරෝධය වෙනවමයි, අජරාමර බව නිවන කියනක සාක්ෂාත් වෙනවමයි. ස්පර්ශ ආයතන හයට කෙලෙස් වශයෙන් ආපහු ගියොත් සසර, නුවණින් ගියොත් නිවන. එතනදී අපිට තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා. මේ වස්තුව දිහා ඉදින් තියෙන රූපෙ දිහා මම බලන දේ සහ මම බලන්න ඉස්සෙල්ලා මට පෙනෙන පැත්ත හදන යථා භූත ස්වභාවය සහ පෙනෙන දේ අරඹේ මම බලන පැත්ත කියලා ධර්මතා දෙකක් තියෙනවා මෙතන. තේරෙනවද? ඒ කියන්නේ මෙතන තියෙන සැබෑම ස්වභාවය තමයි පෙනෙන පැත්ත, මට පෙනෙනවා කියන සිද්ධිය තමයි ස්කන්ධ ටික යථා භූත ස්වභාවය. ඔය ටික නොදන්නාකම නිසා මේ නිමිත්තම සිහි කරගෙන ස්වාමීන් වහන්සේ නමක් කෙනෙක්
කියලා හාමුදුර නමක් කියන අදහස ඇතුව මම මෙහාට බලනකොට මට පෙනෙන්නේ කෙනෙක්. එතකොට මට පෙනෙන පැත්තෙන් තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ, ලෝකේ පනවන්නේ. තමන්ගේ පැත්තෙන් කෙනා කෙනා තුලයි ලෝකේ කියන එක පංච උපාදානස්කන්ධ ලෝකේ. ඒක මේ මනෝමය සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. අපි මෙහෙම පෙනෙන දේ ආරම්භය බලන්න කියලා මෙහෙම රූපපැතර නැඹුරු වෙනකොට වෙලා තියෙන්නේ මේ විඥානේ රූපෙට බැසගත්තා බැසගෙන. උපමාවක් කළොත් මලමිනියක් තිබුණොත් මලමිනියට පෙනීම ඇහිම ආදී මොනවද දැනුමක් තියෙනවද? ওই මලමිනිය ඇතුළට විඥානයක් බැසගත්තත් මොකක් වෙයිද? හිත බැසගත්තත් මොකක් වෙයිද මලමිනිය ඇතුළට? එකට 50 වගේ වෙන්නේ සම්පූර්ණ හිතෙන් ඇඳ ගන්න පුළුවන් ශරීරෙම නැගිට හැකි පණ දුන්න හැකි මලමිනියකට. අපි පෙනෙන දේ ආරම්භය ආපහු මෙහෙම බලන වාරයක් ගන්න මේ කය හිත කය මලමිනිය වගේ හිත මේ කයට බැස ගන්න ඔක්කන්ති නාම රූප මේ මලමිනියක් ඇඳගෙන ඉන්නේ පුතේ මලමිනියකට පණ දීලා ඉන්නේ මලමිනියකට පණ දීලා ඉන්නේ මේ මලමිනිය කැඳගෙන ඉන්නේ මේ ඇහෙන් බලලා සතුටු වෙන තාක් මලමිනිය ඔසෝගෙන ඉන්න වෙනවා ඉන්න දුක විඳින්න වෙනවා කනෙන් අහලා රස විඳින තාක් ශබ්දය අහන්න නම් කන හදා ගන්න වෙනෝනේ කන හදා ගන්න නම් හිත මේ කන සවිඥානික කර ගන්න වෙනවා ශබ්දය අරමුණු කළා හිත කන පැත්තට බැස ගන්න වෙනවා පටිච්චසමුප්පාද සිද්ධියෙන්ම කියන්නේ මේ රූපේ ආපහු පෙන්වන දෙයක රැවටිලා ආපහු මේ ආයතන ටික ඇඳ ගන්න හැටි හදා ගන්න හැටි ගැනයි කියන්නේ. මලමිනියෙන් හිත බැහැර වුණොත් මොකද වෙන්නේ? මලමිනිය කියන්නේ ශරීරයෙන් හිත බැහැර වුණොත් මොකද වෙන්නේ? ශරීරයට කියනවා මලමිනිය කියලා නේ. ඒ වගේ මේ කාමාදී අරමුණු වල රස විඳ ගැනීම අනුව බලන්නේ නැත්තම් පෙනෙන ඇහෙන පැත්තට කෙලෙස් වශයෙන් හිත යා කරන්නේ නැති වුණොත් ඔයගලන්ට මේ ස්පර්ශ ආයතන හයම ශුන්‍යෝගාමී කියලා කියන හිස් කෙවල් හයක් වෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙම දකින්න බලන්න රස විඳින්න පුළුවන් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. රාසීසෝපම සූත්‍රයේ තියෙන හිස් කෙවල් හයක් හම්බ වෙනවා කියලා අන්නේ මට්ටමටපත් වෙනවා. එදාට හටගත් දේ නිරුද්ධයි කියලා පේනවා. ඒව අරමුණු කරගෙන හිත විඥානේ මේ කයට බැහැගන්නේ. එතකොට වෙන දේ දන්නවද මොකද කියලා? මඩේම හැදිලා ජලේම හැදිලා වැඩුණු නෙළුම් මල මඩේද තැවරෙන්නේ වතුරද තැවරෙන්නේ නැතුව ඒ මිදිලා ඉන්නෝ වගේ මඩේමයි හැදුනේ ජලේමයි වැඩුනේ ජලේමයි හැදුනේ ජලේමයි වැඩුනේ. නමුත් ජලයේ එක සංවාසයක් නැහැ. ජලයෙන් මඩෙන් මිදිලා නිලුම්මල තියෙනු වගේ මේ කය ඇසුරු කරගෙන පහළ වෙන හිත මේ කයෙම ඇසුරු කරගෙන පහළ වෙන හිත මේ කයෙම මිදිලා පවතිනවා. මේ මම කියලා පනවන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා තමන්ට උරුම වෙච්ච කිසිවක් එක මලමිනියක් බඳු ගියාට කය හිත මේ කය අසුරු කරගෙන ඉන්නින්ද සවිඥානකයි. නමුත් මේ ශරීරයට ගැහුවා කියලා කැපුවා කියලා කෙටුවා කියලා මට වුණා කියන නිමිති මාත්‍රයක්වත් නැහැ. මේ කය ගැන නිමිති නැහැමයි. මලමිනියට හිත බැහැරුණොත් ඒ කයෙන් රූපෙට නිමිති නැහැ නේද? ඒ වගේ මේ කයෙන් හිත බැහැර වුණු කය ඇසුරු කරගෙන පවතින හිත කයෙන් මිදුණු දවසට කයේ නිමිති නැහැ. ජීවත් වෙනවා. මේ කය ඇසුරු කරගෙනම යෑමෙන් කීම් කිරින් පෙනෙනවා කන්නවා. නමුත් පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධයි. ඇති බවට බලන් ඇහැ උපදින්න හිත බැස ගන්නෑ. අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි. ශබ්දයේ ඇති බවට සිහි කළා කයට හිත බැසගන්නේ. මේ කයට කියනවා රහතන් වහන්සේට හඳුනන විශේෂ ගුණ නාමයක් ටිකක් තියෙනවා. අනෝක සාරී අනිකේත සාරී කියලා.
රහතන් වහන්සේ නමක් හඳුන්වන විශේෂ ගුණ ටිකක් තියෙ මොකද්ද? අනෝකසාරී අනිකේතසාරී කියලා. නිකේත කියලා කියන්නේ මොකද්ද? නිකේතන කියලා කියන්නේ නවා තැම්පලව. මේ ඇහැ නිකේතනයක් රූපෙට. කන නිකේතනයක් ශබ්දෙට. ශබ්දෙට නවා තැන. නාසය නිකේතනයක් ගන්ධෙට. දිව නිකේතනයක් රසට. කය නිකේතනයක් පොට්ටබ්බෙට. මනස නිකේතනයක් ධර්මාරම්මයට. අනිකේතසාරි රහතන් වහන්සේලා හෝටල් ගානේ රස්තිය දෙන අය නෙමෙයි නිකේතනවල රස්තිය දෙන්නේ. රූප හොයමින් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකේ ඉන්නේ. ඊට පස්සේ අනෝකසාරි ඕක කියලා කියන මේ කයට රූපයේ රස විඳ ගැනීම අනුව බලමින් මේ විඥානයේ කයේ හැසිරෙනවා. වේදනාව ගැන රස විඳ ගැනීම අනුව බලමින් විඥානයේ මේ කයේ හැසිරෙනවා. සංඥාව ගැන රස විඳ ගැනීම අනුව බලමින් මේ කයේ හැසිරෙනවා. සංඛාරය ගැන රස විඳ ගැනීම අනුව බලමින් විඥානයේ මේ කයේ හැසිරෙනවා. විඥානය ගැන රස විඳ ගැනීම අනුව බලමින් විඥානයේ මේ කයේ හැසිරෙනවා. රහතන් වහන්සේලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප ආදී අරමුණු නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන මේ ධර්මයන් අරමුණු කළ රස විඳගෙන යනු මේ කයේ හැසිරෙන්නේ නැහැ. ආයතන ටිකේ වාසය කරන්න යන්නේ මේ කයේ හැසිරෙන්නේ නැති නිසා රහතන් වහන්සේට කියනවා අනිකේතසාරී අනෝකසාරී කියලා. ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකේ ඉන්න ලෝකෙ ටික තුනේ මේ ස්පර්ශ ආයතන හයේම හැදිලා වැඩිලා ස්පර්ශ ආයතන හයේම ඉන්න ස්පර්ශ ආයතන හයට එකතුනේ. ඒ වගේ තැනකට එනක මේ දර්ශනය ගෙනත් දෙනවා අපිට මේ ජීවිතේ මෙන්න මේ කරුණින් දුක එනවා කියලා පණවන්න බැරි තැනකට. ලෝකේ චිත්ත තප්පේත කියලා ධර්මතා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හඳුන්වනවා තප්පේ තිත්තෝ තප්පේතෝ කියලා. රහතන් වහන්සේ හඳුන්වනවා තිත්තෝ කියලා. තිත්තෝ කියන පාලි වචනේ තේරුම තෘප්තිමත් කියන අදහස. මේ ලෝකේ මිනිස්සු විතරක් නෙමෙයි භූමියේම සියලුම සත්ත්වෝ තෘප්තියකටපත් වෙලා නැ මොනවා හරි අඩුවක් තියෙනවා. ඕනෝ ලෝකෝ අතිත්තෝ. මේ ලෝකයේ තෘප්තියක් නැ අඩුවක් තියෙන හැම වෙලාවෙම. තණ්හා දාසෝ. තණ්හාවට දාසේ. කිසිම දෙයකින් අඩුවක් නැති තෘප්තියකටපත් වෙච්ච කෙනෙක් තමයි රහතන් වහන්සේ කියන්නේ. මෙන්න මේ දේ මට ඕනේ තව කරගන්න තියනවා කියලා කිසිම දෙයක අඩුවක් නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. අපේ දැනට අපේ ජීවිතේ උනත් ගන්නකො. මොනවම හරි දෙයක් තියෙන්නේ නේද? ඈ අඩුවක්. අඩුම ගන්නේ නිවන් දකින්න ඕනේකම හරි තියෙන්නේ අපිට. සසර දුක අවසන් කරගන්න ඕනේකම හරි තියෙන්නේ. ඒක අවශේෂව කුටිය මේ වැඩේ කරගන්න ඕනේ නැත්නම් අහවල් වැඩේ කරගන්න ඕනේ බණ ඉගෙන ගන්න ඕනේ මේ වගේ ලෝකයට ගත්තාම ගේවල් හදා ගන්න ඕනේ දරුවෝ හදා ගන්න මොනවා හරි දේවල් ඉතුරුයි. තෘප්තියකටපත් වෙලා නැහැ. අඩු හැම එකකම කොටස් තියෙනවා. අඩු කෑලි. කල්ලා ඉතුරු වෙච්ච කෑලි ඉතුරුයි. පිරිලා නැහැ. රහතන් වහන්සේට කියනවා තිත්ත කියලා. මොකද තෘප්තියකටපත් වෙච්ච කෙනෙක්, සෑහීමටපත් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේට කියන තිත්තෝ තප්පේතෝ කියලා සෑහීමකටපත් වුණා, තෘප්තියකටපත් වුණා. ඒ විතරක් නෙමෙයි, අනිත් අයව තෘප්තියකට සෑහීමකටපත් කරවනවා. තප්පේත කියලා කියන වචنين කියන්නේ ඒකයි. භාගතුන් වහන්සේ අනිත් රහතන් වහන්සේ තෘප්තියකටපත් වෙලා නම් බුදුරජාණන් වහන්සේ තෘප්තියකටපත් වෙන අනිත්‍යයව සෑහීමකටපත් කරවන කල්යාණ මිත්‍රයෙක් නිසා තමයි ඒ ඔස්සේ ගිහිල්ලා අනිත්‍යයත් සෑහීමකටපත් උනේ. ඉතින් සෑහීමකටපත් නොවි අඩු ඉතුරු වෙන්නේ කොහොමද?
අඩුපාඩු ඉතුරු වෙන්නේ කොහොමද? අන්නර ස්පර්ශ ආයතන 6ට කෙලිස් වශයෙන් ගියොත් එයාට ස්පර්ශ ආයතන 6 වටිනා නොවටිනා බොහෝ දේ හම්බ වෙනවා. එතකොට ඒ වටිනා නොවටිනා දේවල් වල ලැබීම් නොලැබීම් දෙක ඉබේම යාට දායාද වෙලා තියෙනවා. ඉතින් මේ ශාසනය කියන්නේ ඔන්න ඔය වගේ ගැඹුරු ශුන්‍යතාවයක් අර්ථයක් තියෙන ඉබඳු පණිවිඩයක් තමයි මදුත්තේ මේ ලෝකයට අපිට ගෙනියන්න තියෙන්නේ. ඉතින් හොඳට ඉගෙනගෙන ඒවට හොඳ උපමා උපමේය හදාගෙන අහිංසක ලෝකයේ ගැස් දෙක පාදන්න නම් අපි දක්ෂ වෙන්න වෙනවා. එහෙම නැතුව මේ ජීවිතය දරාගෙන මලමිනියක් ඇතුළට බැහැලා ශරීරය ඇඳගෙන කිසි කෙනෙක් සුවෙන් ඉන්නේ නැහැ. ඒ කූපය කැඩෙන බිඳෙන දවසට සීතු උෂ්ණ දැනෙන ගානේ කඩු කිනිසි වදින ගානේ තමන්ට වැදුන වගේ පෙනෙන්නේ. මේ විඥානයේ කායට බැස ගන්න තාක්ම වෙන්නේ මේ කයට වදින වදින පාරක් තමන්ට වැදුන වගේ තේරෙන්නේ. මොකද මම කියන හැඟීම සිත අනුවගේ ධර්මයක්. එබඳු සිත මේ කයට බැසගත්තොත් ඇඳගත්තොත් දැන් මේ රූපේ එතකොට කය මම වගේ තේරෙන්නේ පෙනෙන්නේ. එතකොට මේ කයට වෙන හැම දෙයක්ම කෙනාට විඳින්න වෙනවා, පුද්ගලයාට විඳින්න වෙනවා. ඔක තමයි දුක. දුකට හේතුව මොකක්ද? මෙන්න මේ තණ්හාවේ මේ රූපෙට බැසගෙන ඉන්න හැටි. අපි බාහිර රූප ශබ්ද වලටයි තණ්හාව තියෙන්නේ. මේක අපි නිකමට ගත්තොත් මට හිතුනේ දැන් අනුරාධපුරේ කොළඹ ඉඳලා අනුරාධපුරයට කෝච්චියක බඩු පටවගෙන එනවා. පෙට්‍රල් හරි බෝම්බුල් හරි ගේනවා කියන්නේ නැත්නම් මොනවා හරි බඩු පටවගෙන එනවා. දැන් ওই කෝච්චිය එන්නේ කොහොමද? අපි කිව්වොත් දැන් රේල් පීලි උඩ කැරකෙන යකඩ රෝද තියෙනවනේ. මේ යකඩ රෝද ටික ද කෝච්චිය, බඩු ටික පැටවිලා තියෙන කෝච්චිය කියලා යකඩ රෝද ටික දැක්කොත් හරිද? රෝද ටිකෙන් බැහැර කෝච්චියක් දකින්නත් බෑ. නමුත් රෝද ටික කැරකෙනවා කියන කෘත්‍යය කෙරෙනකොට අර්ථයක් උඩින් ඇවිල්ලා තියෙනවා. කොළඹින්දලා අනුරාධපුරයට මේ බඩු ටික ගෙනාවා කියලා නේ. ඒ බඩු පටවපු කෝච්චි පෙට්ටි ටික කැරකෙන රෝදය ඇතුලේ දැක්කොත් හරිද? දකින්න ගියොත් හරිද? ඒ වගේ අවිද්‍යාපච්චය සංකාර, සංකාරපච්චය විඥානං කියලා කියන කෝච්චි එක කැරකෙන රෝද ටික වගේ ඕක ඇතුලේ දුක් විඳින තමන්ව දකින්න ගියොත් වැරදි. ඔය පටිච්චසමුප්පාද ධර්මතා ටික වෙද්දි බඩු පටවපු කෝච්චි පෙට්ටි ටිකකින් බඩු ගෙනාව වගේ මේ ලෝකෙ තුල සැප දුක් දෙක විඳින්මින් ජීවත් වෙන පුද්ගලයෙක් නිර්මාණය වෙනවා. ওই සිද්ධාන්තයෙන් කියන්නේ ලෝකේ හදාගෙන සැප දුක් විඳින ජීවිතයක් හැදෙනවා කියන ධර්මතාවය මේ ටිකෙන් කියන්නේ. ඒ ජීවිතයේ ඒ සැප දුක් විඳින පුද්ගලයා අර පටිච්චසමුප්පාද අංගටිකින් හෙව්වොත් හොයන්න ගියොත් වැරදි. ජරා මරණ දුක හොයන්න ගියොත් වැරදි. බඩු පටවපු පෙට්ටි ටිකක යකඩ රෝද ටික ඇතුලේ බලන්න ගියොත් වැරදි වගේ. පෙනෙන පැත්ත ඇත්ත අපි නිකමට කිව්වොත් දුක ඇති වෙන ධර්මතා තණ්හාව නිසායි.
කියලා කියනකොට එක සිතකින් දකින්න එපා. දුක ඇති කරන තණ්හාව කියන එක එක සිතක ඇතිවන චිත්තක්ෂණයකින් දකින්න එපා, ආර්ථයකින් දකින්න. ඔගලන්ට යම් තාක් හිතට ප්‍රිය මනාප කැමති පුද්ගලයෝ කැමති වස්තු මේ රටේ මේ නගර යම් තාක් ඉන්නව නේද? සිහි කරන්න පුළුවන් කමක් තියෙන්නේ නේද? අන්න ඒ ටික තමයි තණ්හාව කියලා කියන්නේ. වේදනාපච්චය තණ්හා කියනකොට ඒක චෛතසික සිද්ධාන්තයකින් තමයි කරන්නේ. නමුත් අර්ථය වශයෙන් ගත්තාම ඒක චෛතසිකයකින් දකින්න එපා. ඔගොල්ලෝ ඇයි ඒව තණ්හා කරන්නේ? ඒ වස්තු දැක්කොත් ඒ රූප බැලුවොත් සැපක් ලැබෙන හින්දා, ඒ සද්දය ඇහුවොත් සතුටක් ලැබෙන හින්දා, ඒ ගන්ධය ආග්‍රහණය කළ සතුටක් ලැබෙන හින්දා, ඒ කෑම කෑවොත් සැපක් ලැබෙන හින්දා, ඒ කාය සම්පස්සේ ස්පර්ශ වුණොත් සැප වේදනාවක් එනවා කියලා දන්න හින්දා යෝගුල් ඒ රූපෙට, ඒ සද්දෙට, ඒ ගන්ධෙට, ඒ ස්පර්ශයට තණ්හා කරන්නේ. ඒක අර්ථකින් දකින්න ජීවිතේ මේ වගේ බලන්න. එහෙම නෙමෙයිද කියලා ඕගොල්ලෝ ඒ රූප වලට, සද්ද වලට, ගන්ධ වලට, ස්පර්ශ වලට කැමති, ඒවා ස්පර්ශ කළොත් ආග්‍රහණය කළොත් සැපක් සතුටක් ලැබෙනවා කියන කාරණාව හින්දා නෙමෙයිද? වේදනාපච්චය තණ්හා. ඒතර ඕගොල්ලෝ දන්නවා වේදනාවක් එන්න නම් ඒ රූපේ ස්පර්ශ කරන්නම වෙනවා. ඒ සැප විඳින්න නම් කණෙන් අහලා සැපක් විඳින්න නම් ඒ සද්දේ ගාවට කන හෝ ගන්න වෙනවා, සද්දේ හෝ කන ගාවට ගන්න වෙනවා. රසක් විඳින්න නම් ඒ කෑම ස්පර්ශ කරන්නම වෙනවා. කයෙන් සැපක් ගන්න නම් කයට ඒ වස්තු ස්පර්ශ කරගන්නම වෙනවා, ගැටෙන්නම වෙනවා කියලා දන්නවා ඕගොල්ලෝ. ස්පර්ශ වෙන්න නම් ඇහෙන් රූපේ බලන්නම වෙයි, එක්ක රූපේ ඇහගාවට ගණ්ඩම වෙයි කියලා දන්නවා, කනින් ශබ්දේ අහන්නම වෙයි, එක්ක ශබ්දේ කනගාවටම ගණ්ඩ වෙයි, කය ඒ පුට්ටබ්බේ ඒ සැපවේ එන වස්තුවේ ස්පර්ශ කරන්න වෙනව, නැත්නම් ඒ වස්තුව මේ කයේ හප්ප ගණ්ඩම වෙනවා කියලා දන්නවා. එහෙනම් බලන්න, ඇහෙන් බලන්නම ඕනේ නම්, කනින් අහන්නම ඕනේ නම් ඒ වගේ සැපක් ලබන්න ඕනේ කියලා දන්න හින්දා හිතේ ස්වභාවය නාම රූප කියලා කියන්නේ හිතේ තියෙන නාම ධර්මයන්ගෙන් ප්‍රිය වූ රූපය හෝ සිහි කළා බලන්න එයාදා, ප්‍රිය වූ සද්දය හෝ සිහි කළා හිතෙන් සද්ද රූපය හෝ සිහි කරනවා, හිතෙන් ගන්ධ රූපය හෝ සිහි කරනවා, හිතෙන් ස්පර්ශ කරපු ස්පර්ශය හෝ සිහි කරනවා. සිහි කළයි ඇහැ හදාගෙන ඒ රූපය ස්පර්ශ කරගෙන විඳින්නේ. එහෙම කැමති රූපේ සිහි කළා බලන්න යන්න නම්, කැමති ශබ්දය සිහි කරලා බලන්න යන්න නම් ඔගොල්ලන්ට දැනුමක් ඇති වෙලා තියෙන්න ඕනේ. සැප ලැබෙන මෙබඳු රූප තියෙයි, සැප විඳින්න පුළුවන් මෙබඳු ශබ්ද තියෙයි, සැප විඳින්න පුළුවන් මෙබඳු ගන්ධ තියෙයි, සැප විඳින්න පුළුවන් මෙබඳු ස්පර්ශයන් තියෙයි, ස්පර්ශකල සැප විඳින්න පුළුවන් කියලා ඔගොල්ලන්ට දැනුමක් තියෙන්න වෙනවා. තේරණේ දැනුම ඇති වෙන්න නම් මේ රූපේ සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ, මේ ශබ්දේ සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ, මේ ගන්ධේ සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ, මේ ස්පර්ශේ මිහිරි සැපයි කියලා හිතලා තියෙන්නට ඕනේ. එහෙම හිතන්න නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. ස්පර්ශ ආයතන හය පැත්තේ ඇත්ත නොදන්නාකම නිසා ඒක ඔසවල අරගෙන පෙනෙන රූපයේ ශබ්දයට රස විඳ ගැනීමලුව බැලුවොත් කල්පනා කළොත්
ආරම්මණය විඥානයේ පිහිටනවා කියලා කියන්නේ මෙන්න මේ රූපෙන් සැපක් එනවා. මේ රූපෙන් මේ සද්දෙන් සැපක් ගත්ත හැකි කියලා ඔයගලන්ට දැනුමක් තියෙනවා. දැනගත්තට පස්සේ හිතින් හැම වෙලාවෙම ඒ විදපු සැපසහගත අරමුණු සිතින් විදපු සැපසහගත රූප ශබ්ද ආදී අරමුණු සිහි කරනවා. සිහි කළා ඔන්න රූපය හෝ බලන්න යනවා. සද්දය හෝ බලන්න යනවා. ගන්ධය හෝ අහන්න යනවා. ස්පර්ශය හෝ ලබන්න යනවා. ගියේ හින්දා ඇහැ හෝ පිළියෙල වෙනවා. කන හෝ පිළියෙල වෙනවා. නාසය හෝ පිළියෙල වෙනවා. දිව හෝ පිළියෙල වෙනවා. කය හෝ පිළියෙල වෙනවා. පිළියෙල වූ ඇහැ පිළියෙල වූයේ නම් රූපය හෝ ස්පර්ශ වෙනවා. කන පිළියෙල වූයේ නම් සද්දය හෝ ස්පර්ශ වෙනවා. කය පිළියෙල වූයේ නම් කය පොට්ටබ්බය හෝ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ඒ අනුව වේදනාවක් එනවා. වේදනාවක් එනකොට ඒ වේදනාව රස විඳින් ගැනීම මොනව බලනවා කියන ධර්මතාවය අනිවාර්යෙන් වෙනවා. මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් කියන්නේ එක දෙයක්. ඔය සිද්ධාන්තය ඔහොම වෙද්දී දැකපු දේ ආරම්භය දැනුමක් ඇති කරගෙන ඒක හිත හිතා ඉඳලා ඒක බලලා ස්පර්ශ කළා සතුට වෙන පුද්ගලයෙක්ගේ ජීවිතයක් පෙනෙනවා. ඒකයි මේ කියන්නේ. අන්තිමට වෙලා තියෙන්නේ ඕක. හැබැයි ආ සතුට වෙලා තියෙන්නේ කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න විපරිණාම වෙන්න පුළුවන් ධර්මතා තියෙන තැනක. ධර්මතා තියෙන තැනක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැපක් නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ මහණෙනි ලෝකේ සැප කියලා දෙයක් නැත්තම් මේ ලෝකය ඇලෙන්නේ සැප කියලා දෙයක් නැත්තම් ලෝකය ඇලෙන්නේ සැපක් තියෙනවා. ආදීනව කියලා දෙයක් නැත්තම් ලෝකය කලකිරෙන්නේ නැහැ. ආදීනව කියලා දෙකකුත් තියෙනවා. හැබැයි ඒ සැපයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම. කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් අහනකොට ඇති වෙන සැපේ වගේ. ආස්වාදයේ ටික යಾದිනව බොහෝයි. කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් අහනකොට සැපක් දැනෙනවා. තත්ත හයියෙන් ඇත්තක වහගෙන මිහිරි මිහිරි කමෙන් හිත හිත යොමු කළ මිහිරි කමෙන් හොත්තට ගහනවා. හැබැයි ඒ ගහන එකම ආස්වාදයේ ටික ආදීනව බොහෝයි. අර කුෂ්ඨේ බොහෝ වෙනවා එකක් ඊට පස්සේ දෙහිල්ලයි. බැරි වෙලා ඔහොම කුෂ්ඨයක් කකා හරි සතුටින් කුෂ්ඨයක් කකා සැප විඳින මිනිහෙක් දැකලා අනේ මටත් අර වගේ කුෂ්ඨයක් අහලා සැප විඳින්න තියෙන කියලා ඕගොල්ලන්ට හිතෙයිද? ඇයි සැපක් නම් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ? ඉතින් සැපයි ඈ අනේ අරුණියා මොනතරම් සැපක් දෙන කුෂ්ඨ කරනකොට හරි සැපක් දැනෙනව මටත් ඒ වගේ සැපක් වෙන්න තියෙනම් කියලා ප්‍රාර්ථනා කරනවද අපි? ඇයි කුෂ්ඨ නැති කෙනා දකිනවා කුෂ්ඨ කහනකොට ලැබෙන සැපේ අල්පයි නමුත් ආදීනව බොහෝයි කියලා දන්නවනේ. එතකොට ඒ වගේ අපි මේ ලෝකේ සැපයි කියලා කාමයේ බින්දට රහතන් වහන්සේලා දකින්නේ කුෂ්ඨ රෝගී කුෂ්ඨේ කහනකොට සැප දෙනුට අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ වගේ. ওই සැපේ තුල ආස්වාදේ ටික යಾದිනෝ බොහෝයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන තුපායත නින්දා ඇනුම් බැනුම් තාඩන පීඩන මහා ගොන්නක් උරුම කරගෙනමයි ඔය සැපේ තැවරලා තියෙන්නේ කියලා දකිනවා. එහෙනම් උන්වහන්සේලාට රහතන් වහන්සේලාට හීනකින්වත් හිතෙන්නේ අනේ අපිටත් මේ කාම සැපේ විඳින්න තියෙනම් කියලා. අපිට හීනකින්වත් හිතෙන්නේ නේද කුෂ්ඨ කහලා සැප එන සැප මට ලැබෙනවන හොඳයි කියලා. ඒ වගේ රහතන් වහන්සේලාට හීනකින්වත් හිතෙන්නේ කාමය අනුගේ සැපේ විඳින්න තියෙනම් කියලා හීනකින්වත් හිතෙන්නේ.
කුෂ්ටි උන්නේ කුෂ්ටි කසලා එන සැප වේදනාව විතරයි තණ්හා කරන්න ඕනේ. සැප වේදනාවට තණ්හා කරනකොට කුෂ්ටිය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ කුෂ්ටි හැදෙන ඇඟ ප්‍රාර්ථනා කරලා තියෙන ඉබේ. ඇයි කුෂ්ටියක් කසලා එන සැපේ නම් Tamanට ඕනේ. ඔය වගේ සැපයක් ලැබෙන්න නම් කුෂ්ටියක් හැදෙන්න වෙපේ. එතකොට කුෂ්ටියක් හැදෙන්න ඕනේ කම ඉබේම ඒකේ අන්තර්ගතයි. කුෂ්ටියක් හැදෙන්න නම් කුෂ්ටි හැදෙන්න පුළුවන් මේ වගේ කයක් හැදෙන්න එපේ. කයක් හැදෙන්න පුළුවන් බව ඉබේම ප්‍රාර්ථනා කළා. කයක් හැදෙන්න නම් සිත මේ වගේ කනබුන කබලින්ක ආහාර යුක්ත රූපයකට බැස ගන්න එපේ. නාම රූප වෙනවා කියන එක ඉබේම ප්‍රාර්ථනා කළා. එහෙම බැස ගන්න නම් රූප ශබ්ද ආදී අරමුණු ගැන දැනුමක් තියෙන්න එපා. විඥානය ප්‍රාර්ථනා කරලා ඉබේ දැනුමක් තියෙන්න නම් රූපේ ශබ්ද රස ආදී අරමුණු වල නිමිති ඇති වෙන විදිහට හිතන්න එපා. සංකාරය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඉබේමයි. හිතන්න නම් පිළින පැත්තේ තියෙන ඇත්ත නොදකින්නවා කියන එක වෙන්න ඕනේ කම අනිවාර්යනේ. පටිච්ච සම්පද සිද්ධියම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ ටික ඒ විදිහටම අපහු වෙනවා. ඒ හින්ද කුෂ්ඨ හැදිලා කහන්න පුළුවන් කසල සැප විඳින්න පුළුවන් ශරීරය කුරුම වෙනවා. වේදනාව විතරයි ප්‍රාර්ථනා කරන්න ඉතුරු ටික ඉබේම වෙනවා. කුෂ්ඨයක් හැදුන් නැතුව අහසේ වගේ තැනකින් මේ සැපේ ගන්න බෑනේ. ඒ වගේ මේ දරුවගේ මූණ බලලා සතුටු වෙන්න තියෙනම් කියලා ගත්තොත් මූණ බලන්න ඇහැක් තියෙන්නෙත් ඇහැ ප්‍රාර්ථනා කරලා තියෙන ඉබේමයි. ඇහැ දෙන්න නම් විඥානේ මේ වගේ කයකට බැස ගන්න එපේ කියලා මේ ටික ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ සසර පැවැත්ම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒක සිද්ධාන්තයක් තුළ ඉබේම. එනිසා අපි හිතන තැනකින් නෙමෙයි ලෝකෙ තියෙන්නේ. ඉතින් මේක ගිවා ගන්න අපිට බැරි බොහෝ කාලයක සිට අනවරාගු සංසාරයේ ඉඳලා මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්්‍යතාවය අපි දැකලා නැහැ, දන්නේ නැහැ. ඒක මගේ දා මතක් කළේ ලෝකයේ හැමදාම වැහිලා තියෙන ධර්මයක්. මම බැලුවට මට පෙවුනට මම බලනකොට මට පෙනෙන දෙයමද බැලුවහම බලපු නිසා පෙනෙන දෙයමද තියෙන්නේ කියලා හිතන්න මේක දෙයක් තියෙතව පෙනෙනවා. පෙනෙන දේ අරමේ මං හිතලත් බලනවා. මං හිතලා බලන දේ පවතින දේ දෙක සමාන නැහැ. පවතින දේ අනාත්මයි, හිතලා බලන දේ ආත්මයි. මම බලපු නිසා මට මෙහෙම පෙනෙනවා. එතකොට මම බලලා බලපු විදිහට පෙනෙන නිසා පවතින දේ කවදාවත් දකින්නේ නැහැ මම. පවතින දේ පවතින ආකාරයකට බලන්ඩ එහෙම බලලා දකින්ඩ ඉගෙන ගන්න. ඉතින් මේ ධර්මයෙන් කරන්නේ ඒ ටික මොකද්ද? යතහ භූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ උගන්වලා රූපය දිහා බලනවා මෙන්න මෙහෙම බලන්න. ශබ්දය දිහා බලනවා මෙන්න මෙහෙම බලන්න. රූපය ගැන හිතනවා මෙහෙම හිතන්න කියලා අපිට වෙනම කෝණයක් දෙනවා. දිට්ඨියක් උගන්වනවා. එනිසා මේ ධර්මයේ පුතේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පද ධර්මයේ උගන්වන්නේ අපි බලන පැත්තේ නෙමෙයි. අපි බලන පැත්ත ඇතිකරنده හේතු වෙච්ච පිනුණු පැත්තේ තියෙන සැබෑ ඇත්ත මොකද්ද කියලා හඳුනා ගන්න පහසු වෙනවා. ওই ධර්මයේ ඉගෙන ගත්ත පමණකින්ම අපිට මේ ආශ්‍රයන්ගේ මිදෙන්න ලේසි. ඉතින් ඒක ඉඳලා අපිට ටිකක් ඉගෙන ගන්න වෙනවා. මේ ශාස්ත්‍ර ශාසනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකට. ඉතින් ඒ සඳහා හිත වඩන් වෙනවා. කිසිම වෙලාවක
මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට එක දිගට තීක්ෂණ සමාධියක් එන්නේ නැහැ. දැන් අර අපේ සමුදාය සම්තුගේ ප්‍රශ්නේ තිබුණේ දැන් ඔහොම විදර්ශනා කරන්න ගියාම එතකොට හාමුදුරනේ සමාධිය නැති වෙනවනේ කියලා. කෝ සමාධිය නැති වෙනවා. ආයත් විදර්ශනා කරලා ඒක නතර කරලා ආයත් සමාධි නිමිත්ත ආසේවනය කරන්න ඕනේ. ආයත් සමාහිත සමාධි කරලා ආයත් නෝනේ බලන්න ඕනේ. පුතේ කම්මලක රංකරුවේ නැත්තම් යකඩ හදන මිනිහෙක් බලන්න. ඉස්සෙල්ලා යකඩ කෑල්ලක් ගිනි ගොඩට දාලා මයින හැම ඇදලා දුරට රත් කරනවා. රත් කළා අරගෙන පාරවල් දෙක තුනක් ගහනකොට තැලෙනවා නිමෙනවා. ඊට පස්සේ ආයෙත් එයට වෙනවා මොකද්ද? එක එකපාරක් රත් කළා ආවදී සම්පූර්ණම හදාගන්න පුළුවන්ද? ආයෙත් දාන්න වෙනවා මොකද්ද? ගිනි ගොඩට දාලා ආයෙත් මයින හැම ඇදලා හොඳට යකඩ රත් කළා ආයෙත් තලනවා. ආයුධ ආයුධයක් නිර්මාණය වෙන තාක්ම යකඩේ රත් කර කර තලන්න වෙනවා. තල තල රත් කරන්න වෙනවා. ඒ වගේ යකඩේ හුදුට රත් කරනවා වගේ තමයි හුදුට සමත නිමිත්තක් හදනවා. හදලා නුවණ විදර්ශනා කරනකොට අර සමත ගතිය අඩු වෙනවා. යකඩේ නිමුණානේ. ඊට පස්සේ ඔන්න සමත නිමිත්ත විදර්ශනා කරන එක නතර කළා ආයෙ සමත නිමිත්ත ආසේවනය කරනවා. ආයෙ හොඳට සමාධි වැඩෙනවා. ඊට පස්සේ ආයෙත් තලනවා වගේ නුවණින් හොඳට ධර්මයේ සම්මර්ෂණය කරනවා. මෙනෙහි කරනකොට ආයෙ සමාධි ගතිය අඩු. ආයෙ ඒක හිතාමතාම නතර කළා ආයෙ සමත නිමිත්ත ආසේවනය කරනවා. රං කරුවා නැත්තම් කම්මල් කරුවා යකඩයක් රත් කර කර තලන්නත්මෙන් භික්ෂුවට වෙනවා හිත වඩවඩ නුවණින් බලන්න. නුවණින් බල බල හිත වඩන්න. මේක එක දිගට සමාධියක සුඛයක් ඉලක්ක කරගත් එකක් නෙමෙයි මේ ශාසනය. සාරෝපම සූත්‍රයේ තියෙන්නේ මහණෙනි මේ ශාසනයේ සීලය ආනිසන්ත කරගෙන තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රසාදිය මුල් කරගෙන ආනිසංස කරගෙන තියෙන සීලය සමාධිය ප්‍රඥාව ආනිසංස කරගෙන තියෙන ශාසනයක් නෙමෙයි මේක කියලා. ඒ නිසා ඔය වගේ එකක් ඔය මුකුත් මෙනෙහි කරන්න නැතුව හේ හිත වඩාගෙන යන එක පහසුයි. නමුත් තලනවා තරම් තලන එක මුළු ගෙඩිය උස්සල ගහනවා කියන එක ලේසි නෑ. නමුත් මයින ඇද ඇද අරක රත් කර කර ඉන්න එක පහසු එක වැඩයි නෙතියෙ. හැබැයි ති අවශ්‍ය වැඩේ වෙලා නැහැ. ඒ යකඩ රත් කිරුවේ යමක් සඳහා නම් ඒ දේ කරගෙන නැහැ නිය කළා තියෙද. ඒ වගේ සමත කමටහනක් අපි වැඩුවා නම් වැඩුවේ වඩනවන වඩන්න මොකටද? ඇත්ත ඇති ඇති දකීම සඳහා. ඒ කියන්නේ දැන් අද අපිට ඇත්ත පේන්නේ නැහැ කියන්නේ සිහි කරන දෙයමයි පෙනෙන්නේ වගේ. පෙනෙන දෙයමයි සිහි කරන දෙක එකට වතුර වගේ යාවෙලා. පෙන්නුව ධර්මයේ ඕකයි දුක වෙන මානසික මට්ටම. හිතේ තියෙන කෙලෙස් තණ්හා සහගත බව ඒ තණ්හා සහගත බව යුක්ත නිමිත්තමයි පෙනෙන්නේ කිව්වහම. පෙනෙන දේ හිතේ තියෙන ගති දෙක එකට යාවුනහම වටිනා වස්තු සිහි කළ හැකි වටිනා වස්තු බලන් අහන්නත් පුළුවන්. වෙලා තියෙන්නේ දැන් මේ අපිට. ඔය මට්ටමේ ඉන්න අපි අර කෝච්චි එනකම් බෙල්ල තියාගෙන ඉන්නවා වගේ දුක එනකම් අරමුණු ටිකේ ඉන්නවා තියාගෙන ඉතින් හිත තියාගෙන. කෝච්චි එනකොට බෙල්ල වෙන්නවා වගේ අනේ කොහොම හිත තියාගෙන ඉන්න වස්තු විපරිණාම වෙච්ච දවසට අඬනවා වැළපෙනවා ශෝක කරනවා පපුව අද්ග ගහ අඬනවා සිහි මුලා වෙනවා. අර මං කිව්වේ අපිට ඔක තේරෙන්නේ නැති වෙන නමුත් ලෝකයා විඳින දුක් එක හමුදා නිලධාරියෙක් මේ සැබෑම අත්දැකීමක් වගේ ජීවිතේ අම්පාරේදි බෝම්බයකට අහුවෙලා මිනිය ගෙනාවා පෙට්ටිය සීල් කළා ගෙනාවේ. ඉතින් අර පිට රටකින්නේ නෑදෑයෝ එනකන් දවස් තුනක් විතර තියාගන්නවා. දවස් තුන්වෙනි දවස වෙනකොට තියාගන්න බැ කුණු වෙලා යකින් වැක්කෙරනවා. බේසන් තමයි තිබ්බේ. ඔන්න
අයියා ආවා ගෙදර. එනකොට මිනිහගේ මැද්දේ අර ඕජස් ටික අරගෙන මගේ බුදු මල්ලි කියන මෙහෙම ඇගේම ගා ගන්නවා. හරිද? එතකොට අර ගන්ධ තේරෙන්නේ නැහැ. එතකොට හිතන්න මොනතරම් වෙහෙස පීඩාවක් ඒ මනසේ ඇද්ද කියන එක. එතකොට ඒ තමයි එතකම් මගේ මල්ලි ඉන්නවා කියලා හිතේ තියෙන ගතිය පෙනෙන පැත්තට යා කළා, පෙනෙන දේ හිතේ පැත්තට යා කළා, මල්ලි සිහි කළ හැකි, මල්ලි බැලිය හැකි කියන තැනකින් තමයි හිත තියාගෙන හිටියේ. කෝච්චි යනකම් බෙල්ල තියාගෙන ඉන්නවා වගේ හිටියේ. එහෙම කෝච්චි ආපු දවස බෙල්ල වෙන් වෙනවා වගේ අර රූපේ බ්ලාස්ට් වුණා, බෝම්බයකට අහුණා, කැඩුනහම Tamanට පෙවුනේ කොහොමද? හිතේ තියෙන ගතිය තියෙන මල්ලි කියලානේ, මල්ලි මැරුණා වගේ දුකක් ආවේ. එතකොට අර කුණු ගඳ ගහන ඕජස් ටික මගේ මල්ලි කියලා ඇඟේ ගා ගන්න තරමට අර ඕජස් ටික පෙනෙන්නේ. හිතන්න අවිද්‍යාව කොච්චරද, තණ්හාව කොච්චරද කියන එක. ඉතින් බැරි වෙලා එයාට පෙනිලා තිබුණොත් ඇස් ඉදිරිපිටට ආපු රූප නිමිත්ත සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවයක් කියලා ඒක සිහි කරලා, ඒ රූපේ සිහි කළ මල්ලි පුද්ගලයා කියලා තණ්හාව ඇති වෙන විදිහට හැසිරෙන්නේ නැතුව රූපය ඇත්තම පෙන්වනවා නම් එයාට දුකෝපදින වස්තු නිර්මාණය කරගෙන නොතිබුණා නම් ඒ වස්තු කැඩෙන බිඳන, කැඩෙන බිඳන දේ කැඩෙන බිඳන දවසට ඔය වගේ දුකක් එයිද? එන්නේ නැහැ. ඒකයි මං කියන්නේ පළඟැටියා කියන්නේ දුක උපද්දවාගෙන දුක් විඳින සතේ. ඒ වගේ අපි ලෝකේ තියෙන දුකක් විඳින්න වුණා නම් කරන්න දෙයක් නැහැ, විඳින්නම වෙයිනේ. නමුත් දුක උපද්දවාගෙන දුක් විඳිනවා නම් ඒක මොනතරම් සෝචනීයද, මොනතරම් අපි අනුවන දඥානද? එතකොට ඔන්නෝය කෝචනකම් බෙල්ල තියාගෙන ඉන්න ගතිය අතහැරෙන්න නම් අනිවාර්යයෙන්ම සිහි කරන දේ, කෙලෙස් වශයෙන් සිහි කරන දේ පෙනෙන පැත්තට යා කරන්නේ නැතුව, පෙනෙන පැත්තට කෙලෙස් ටික සිහි කරගන්න නැතුව, පෙනෙන පැත්ත උප්පත්ති භවයේ, සිහි කරන පැත්ත කර්ම භවයේ, මේ දෙක යා කරන්න නැති වෙන්න ඕනේ. පෙනෙන පැත්ත ඇත්ත යම්සේද එසේ සිහි කරන්නේ, සිහි කරන පැත්ත යම්සේද පෙනෙන පැත්ත ඇත්ත එසේ කියලා පෙන්නොත් තණ්හාව නෙමෙයි කලකිරෙන පැත්තයි හම්බ වෙන්නේ අපිට. කැඩෙන බිඳෙන විපරිණාම වෙන දෙයක් නේද තියෙන්නේ පෙනෙන පැත්තක නෝනේ ඉන්නේ අපිට. ඇලෙන බැඳෙන නෙමෙයි. එදාට කැඩුණු බිඳුණු දවසට ධර්ම සංවේගයක් හට ගන්න හැම දෙයක්ම නැති වෙනව නේද කියන නුවණ ලැබ සිටීම මිසක අඬන්න වැළපෙන්න දෙයක් තමයි ජීවිතේ ඉතුරු වෙන්නේ. ඉතින් ඒක කරන්න නම් බොහෝ කාලයක සිට හිතන දේ පෙනෙන පැත්තට, පෙනෙන දේ හිතුව පැත්තට බැඳලා 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 කොච්චර ඇව්වත් ඒක ඇත්තම වෙලා දැන්. අර කච්චායන කිව්වා වගේ බොරු ඇත්ත වෙලා දැන් අපිට තියෙන්නේ. ඇත්ත බොරු වෙලා තියෙන්නේ. ඔක අනිත් පැත්තට හරවන්න වෙනවා. ඒක ලේසි නෑ. ඒ හින්දා පේන්නේ නැති නිසා සමතකමට හඳකින් හිත වඩවඩ පිනින පැත්ත ඇත්ත වෙන එකක්, මං සිහි කරන පැත්ත වෙන එකක්. මේක මේකට යා කරන නිසා නේද මේක ඇති වෙන්නේ කියලා දුකක් දන්නවා. දුක ඇති වෙන්නේ මෙහෙම නේද කියලා දුක්ඛ සමුදය ඥාන දුක ඇති වෙච්ච හැටිත් පෙන්නනවා. ඊට පස්සේ සමතකමට හඳකින් හිත වඩවඩ පිනෙන පැත්ත ඇත්ත මේක, මම සිහි කරන දේ මෙන්න මෙහෙම පුද්ගලී, මේ දෙක එකට යාකලේ නැත්තම් මට දුක නැති වෙනවා නේද කියලා හිතනවා. චතුරාර්ය සත්‍ය බලන්න. සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගන්න පටිපදා ඥානං. ඊට පස්සේ ප්‍රතිපදා ඥානෙට පෙන්වන්නේ මොකක්ද ආයි? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං. සම්මාදිට්ඨිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ දුක දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද, මෙහෙම නැතුණු දුක නැති වෙනව නේද කියලා මෙනෙහි කර කර ඉන්න එකමයි සම්මාදිට්ඨි දර්ශනය. ඒ කියන්නේ දැන් දුක දුක ඇති උනේ පෙනෙන දෙක, පෙනෙන එකයි කෙලෙස් වශයෙන් සිහි කරන එකයි ස්පර්ශ ආයතන හය දෙක එකට යහ කරපු වැරද්ද නිසායි මේ දුක ඇති උනේ කියලා ඌදී ඌ විදිහටම පෙන්නවා. පෙනෙන පැත්තේ
මම් පුද්ගලයෙක් කෙනෙක් කියලා සිහි කළාට පෙනෙන පැත්තේ තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා ඇත්ත පෙන්නලා මේ දෙක යාවෙන්න දෙන්නේ නැතුව කටයුතු කළොත් දුක් නිරුද්ධ වෙනව නේද කියලා සිහි කරනවා. දැක් දැකපු එකනේ සම්මාදිට්ඨි. ඕකම සිහි කරන එකම තමයි මාර්ගයට කරන්න තියෙන සම්මාදිට්ඨි. සම්මා සංකප්පය කියන්නේ ඊට උපකාරව හිතන එක. එතකොට වෙන්නේ ඉබේම මේ දුක කියන එක ගෙවෙනවා. ඉතින් ආශ්‍රව කියලා කියන්නේ කොච්චර ඇහුවත් අපිට අනන්ත කල්ප ගානක සංසාරක ඉඳලා ජප කළම තියෙන්නේ බාහිර පෙනෙන්නේ සත්‍ය පුද්ගලයමයි වස්තු කියලාමනේ. ඉතින් ඕක මේ චතුරාර්ය සත්‍ය මේ දුක ඇති කරන තණ්හාව ඇති උනේ මෙහෙමයි දුක නැති කරන තණ්හාව නැති වෙන්නේ මෙහෙමයි කියලා ඔය දෙක දෙපැත්තටම වෙන් කිරීමෙන්මයි මේක ගෙවෙන්නේ. ආන් ඒ ගැන හොඳට නිසක වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය කියනකොට තමන්ගේ ජීවිතයෙන් පෙළපොතෙන් නෙමෙයි පෙළපොතේ අර්ථය මේ පෙළදහම තමන්ගේ ජීවිතයට හරියට මැච් වෙන්න ඕන සම්බන්ධ වෙන්න ඕන. එදාටයි හරියටම ධර්මයේ වැරදිත් නැහැ ධර්මයේ නිවැරදි වෙනකොට ජීවිතයේ ප්‍රශ්නෙට උත්තර හරියටම එනවා. ජීවිතයේ තියෙන ප්‍රශ්නේ ලෙහෙන විදිහටම උත්තරය ඇවිල්ලා ඇති හරියට ඒකේ අර්ථය බලාගත්තන පෙළදහමේ. බලන්න ඔහොම කළොත් දැන් අර මිනිස්සයා මනසේ තියෙන ගතිය පෙනෙන දෙයටයි පෙනෙන දේ මනසේ තියෙන ගතියටයි දෙක සංසන්දනය කළ නොතිබුණා නම් මව අර වගේ මගේ බුදු මල්ලියේ කියලා අර ටික ගා ගන්න දුක උපදීද? උපදින්නේ. එතකොට ඒ දුක උපන්නේ මල්ලි කියලා සිහි කරගන්න සිහි කරගෙන කෙලෙස් වශයෙන් හැතර නිමිත්ත පෙනෙන දෙයට අයිති කියලා බැඳපු හින්ද. හැබැයි යා පෙනෙන දෙයට බැඳේ කැඩෙන්න බිඳෙන්න පුළුවන් අනාත්ම දෙයට අනිත්‍ය වෙන දෙයටයි. නිට්ටයයි කියන මනසේ නිමිත්ත පෙනෙන දෙයට බැඳපු නිසා නේද පුද්ගලයෙක් කියලා සිහි කරපු ආත්ම නිමිත්ත පෙනෙන දෙයට බැඳපු නිසා නේද? පෙනෙනකොටම කෙලෙස් ටික සිහි කරගන්නවා. කෙලෙස් ටික සිහි කරගන්නකොටම පෙන්දේ සිහි කරගන්නවා. විපාකයේ ඇති වෙනකොටම අවිද්‍යාවෙන් කර්ම භවය හදාගන්නවා. කර්ම භවය නිසා උපත් භවය හදාගන්නවා. ওই දෙපැත්ත තමයි. ওই දෙපැත්ත මාරු වෙනකොට ඉබේම තියේ පැවැත්ම මොකද්ද? දුක ඉපදිලා ජරා මරණ ශෝක ප්‍රද දුක් දුම්නතු පයස සම්භවන්ති. දුක ඇති වෙලා. ඉතින් පුතේ ඔන්නෝ යා අර්ථය හිත වැඩුවට වෙන්නේ සමාධි නිමිත්තක් වඩල මේ කිසිම දෙයක් නොතේරෙන නොපෙනෙන මට්ටමට ගිය හැකි. මේ භවයේ ඔය වගේ ඉන්න දුක తాවකාලිකව යට කළ හැකි සමාධිය මත. නමුත් මේ චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව නැති වෙලා නෙමෙයි වැහිලා දැන් තියෙන්නේ. මේ ශරීරයවත් නොතේරෙන මට්ටමටම ගත්ත හැකි සමාධිය. ඒක විස්කම්පණය. හත්තන්ට ඕකමයි දී ඕක වැරදි. මෙන්න මෙහෙම ජීවිතේ ඔහොම හිත වඩලත් තමන්ට කිසිම නිමිත්තක් එන්නේ නැති තැනට ගිහිල්ලත් ඒ තියා චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න ඕනේ. තමන්ට නැති වුණත් මේ ලෝකේ ජරා මරණ දුක කියලා යමක් තියෙන ඒ දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියලා ඒ සමාධිය උදව් කරගෙන චතුරාර්ය සත්‍යය මෙනෙහි කරන්න ඕනේ. සමාධිය උදව් කරගෙන ස්පර්ශ ආයතන හය ආරම්භයා එන අනාත්ම නිමිති ඇත්ත නොදන්නා කමින් නිත්‍ය සැප ආත්මයි කියලා කෙලෙස් ටිකක් හදාගෙන අවිද්‍යාවේ මේ ටික යාකලහම මෙහෙම නේද ලෝකයට දුක එන්නේ කියනකොට දුක දකිනකොට සමුදියේ තිබේම පෙන්ලා තියෙනවානේ ඇතිවෙච්ච ක්‍රමේ. යම් වෙලාවකදී ස්පර්ශ ආයතන හය ඉදිරිපිටට එන ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි පෙන්වෝ තණ්හා උපාදාන වශයෙන් නිමිති හදාගන්නේ නැතුව ඒ ටික මේ ටිකට යා නොකොළොත් මේ ආයතන ටික ඇත්ත පෙන්වුත් ලෝකය දුක නිදහස් වෙනව නේද? එහෙනම් ඒ සඳහා කටයුත්තේ මේ දුක ඇතිවෙච්ච ක්‍රමය පෙන්වන එක හෝ දුක නැති වෙන විදිය පෙන්වන එක නේද කියලා හිත සමාධි කළොත් එයා මේ දුක දුක ඇතිවීම නැතිවීම කියන ටික නෝනේ මෙනෙහි කළ යුතුයි. ඒක ඉගෙනගෙන තිබිය යුතුයි දැනගත යුතුයි. එදාට
හිත හුදුවට ධ්‍යාන මට්ටමට සමාදීන මේ ටික බලන් දෙපැත්ත යාවිලා යා නොකර මේ පැත්ත වෙනම බෝඩර් එකක් මේ පැත්ත වෙනම එකක් කියලා පෙනෙනවා ඒකේ පහසුවයි එතන තියෙන්නේ ඒ දෙය මෙනෙහි කළ බැලිය යුතුයි බ්‍රහ්ම ලෝකෙට ගියා මේ පංච උපාදානස්කන්ධ දුක හැදෙන්නේ මෙහෙම නේද කියලා එයා බැලිය යුතුයි හිත නමලා ආශ්‍රයක්ෂයට හිත නමනවා කියලා කියන්නේ ඒක එහෙම නැතු ඉබේම ඉන්න සමාධියට තේරෙන්නේ නැහැ එතකොට එයා මෙහෙ ධර්මය අහලා තියෙන්න ඕනේ ඒක දැන් අරූපතලවල සෝවාන් මාර්ගය නෑ කියලා කියන්නේ ඇයි මේ කල්යාණ මිත්‍ර ඇසුරින් මේ දර්ශනේ ඉස්සෙල්ලා ශ්‍රුතුමය ඥානෙන් අහලා දැනගන්න ඕනේ බ්‍රහ්ම අරූපී බ්‍රහ්මන්ට කන නෑනේ අහන්න ඒ හින්දා අහන්න බෑ මෙහෙන් මාර්ගය අහගත්ත කෙනෙකුට ඉතුරු ටික වඩා ගන්න පුළුවන් එතන නමුත් අලුතෙන් ධර්මය අහලා හැදෙන්න බෑ එතන කෙනාට මේ ටික ශ්‍රුතමේ ඥානයෙන් ගත යුතුමයි. එහෙම නැතුව අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ ටික අහගත්තේ නැත්නම් හීනකින්වත් අපිට යන්න දන්නවද කියලා බලන්න. ජීවිතේ මෙහෙම එක අහලත් මෙච්චර අහලත්තාව තේරෙන්නේ. කොහොම අහලා යම් මට්ටමක තේරෙනවා නේද? ඒ කියන්නේ අනුමානෙට යාට ආඥාට කියන සද්ධානුසාරී කියලා අදහනවා තථාගතයන් වහන්සේගේ වචනේ අදහනවා හැබැයි එයත් මාර්ගස්ථයි හොඳට තේරෙනවනේ කියන්නේ හුත්තට දුක මේ කියනක තේරෙනවා දුක ඇති උනේ හිතේ තියෙන කෙලෙස් සහගත දේ පිනින පැත්තට යා කරපු නිසායි කියනක හොඳට තේරෙනවා පිනින පැත්තේ තියෙන අනාත්ම ස්වභාවය පෙන්නලා කෙලෙස් වශයෙන් ඒ පැත්තට යා නොකොළොත් දුක් උපදින වස්තු ස්පර්ශ ආයතන හයේ හැදෙන්නේ නැහැ කියලා දකිනවා. ඒ සඳහා මේ දුක ඇති උනේ මෙහෙම නේද දුක නැති වෙන්නේ මෙහෙම නේද කියලා මේ ටික නැවත නැවත මේ ස්කන්ධගේ උදේවය බලනවා කියලා කියන්නේ නැවත නැවත මෙහෙම පෙනී යුතුයි මේකයි කරන්න තියෙන එකම දේ ආශ්‍රයක්ෂය දක්වාම කියලා දන්නවා. පේන්නේ තාම නමුත් මේ වචන විශ්වාසයි අදහන ඔන්නෝකට කියන තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් තියෙනවා ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ පරියාය ගැන සද්ධාව තියෙනවා විශ්වාස කරනවා Tamanට පේන්නේ නැහැ තාම. නමුත් සද්ධාව තියෙයි මේක ඇත්ත තමයි. මෙහෙම තමයි දුක ඇති වුනේ. මෙහෙම තමයි දුක නැති වෙන්න වෙන්නේ කියලා හොඳට තේරුණ නමුත් පේනෙන පැත්ත තාම අනාත්මේ පේන්නේ නැහැ. ප්‍රසආයතන හය අනාත්මේ පේන්නේ නැහැ. ප්‍රත්‍ය නිරුද්ධිය පේන්නේ නැහැ. කෙනෙකුට ඔය ආරම්භය ඇදහිම තියෙනවා විශ්වාසය තියෙනවා. ඒක කියන තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා. තව කෙනෙකුට එහෙම අදහන ගතියක් නැහැ. නමුත් මෙහෙම ධර්මතාවයක් තියෙනවා තමයි කියලා නුවණක් තියෙනවා. එයාට කියන ධම්මානුසාරය කියලා. එයා ඒ සද්ධා මාත්‍රයේ උදව් කරගෙන ඒ ප්‍රඥා මාත්‍රයේ උදව් කරගෙන හැසිරෙනවා සීලයක පිටලා හිත වඩවඩ මෙහෙම බලනකොට යම් දවසක් තී ඇත්තටම මම හිතුවට පෙනෙන දේ පැත්ත මේ විදිහට පෙනෙන දේ පැත්තේ ස්කන්ධයන්ගේ අනාත්ම ස්වභාවය අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය පෙනෙන දවසක් තී ප්‍රත්‍ය නිසා හටගන් ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා පෙනෙන දවසක් තියෙනවා එදාට කියනවා ditthi sampanna නැත්තම් saddha vimukta paññā vimukta කියලා ඒ පෙනෙන එකට කියන සුවම් ඵලය කියලා. මේ ස්පර්ශ ආයතන හයේ මම බලබලා ඉන්නකොට අනාත්ම ස්වභාවයේ හරියට විදුලියක් කොරලා නැති වුණා වගේ යාට තේරෙන දවසක් තියෙන පටස් ගන්න. මම බලබලා ඉන්නකොට. හැබැයි මේ දෙක වෙන් කරගන්න උත්සාහවත් වෙවීම ඉන්න ඕනේ. එහෙම විවි ඉන්නකොට ස්පර්ශ ආයතන හය අනාත්මමයි දුක්මයි අනිත්‍යමයි කියන එක හොඳට පෙනෙන තේරෙන දවසක් එනවා. Tamanṭama නුවණට දැర్శණය වෙන දවසක් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි. Taman මේ කරපු ක්‍රමයට Tamanṭama පෙනෙන දවසක් තියෙනවා.
අන්න එදාට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. නැත්තම් තමන් දර්ශනයකින් යුක්තයි. එදා ඉඳලා එයාට හයියක් තියෙනවා. පරපත්‍ති රහිතයි කියලා කියන්නේ කවුරුවත් ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ නැහැ. එයා දන්නවා දුක ගෙවා ගන්න. දුක නැති කර ගන්න. සක්කාය දිට්ඨි නැහැ, විචිකිච්ඡාව නැහැ, උපත සමාදන් වෙන්නේ නැහැ එයාගේ. එයාට හුද්දට නිසකයි මේ ධර්මතාවය. මත්තේ මත්තේ කරනකොට කියන්නේ ඌදානෙ කියලා. මේ දැකපු දර්ශනෙම තව තවත් පිළිසුදු වෙනවා. ඉතුරු මාර්ග වලින් ඵල වලින් කරන්නේ මාර්ග ටිකෙන් කරන්නේ සුවා මාර්ගයකින් යමක් දැක්කනම් දැකපු අවස්ථාවට ඵලය කිව්වනම් ඒ දර්ශනයම තව පිරිසිදු වෙනවා මිසක අමුතු නිවනක් දකින්නේ නැහැ. එකම දර්ශනයේ චතුරාර්ය සත්‍ය තව තවත් පැහැදිලි වෙනවා. ඒ මේ දෙපැත්ත වෙන් කළා පෙනුනොත් පෙනෙන දවසක් තියෙන්නේ දෙපැත්තක් තියෙනවා කියලා දන්නේම නැතුව සිහි කරන පැත්ත, පෙනෙන පැත්ත, ස්පර්ශ ආයතන හයට ස්පර්ශ ආයතන හයේ පැත්ත කෙලෙස් වශයෙන් සිහි කරන පැත්තක් තියෙන ලෝකයට දුකෙන් හැර යෑමක් ඒමක් නැහැ. දුක ඇතුළෙම හැතිරෙනවා මිසක මේකෙන් එළියට යන්න ඉතා කුඩාවත් හිලක් නැහැ. නිත්‍ය සපයි ආත්මෝදයක් සිහි කරලා ස්පර්ශ ආයතන හයතම ඒක පැතුරුවොත්යි තී කිව්වොත් ස්පර්ශ ආයතන හය දකිනකොට නිත්‍ය සපයි ආත්මෝදේ සිහි වෙනකොට සිහි කරන දේ මේට ගැ සැසඳුව වෙන යන්නේ නැහැ. කුඩාවක් සිදුරක් නැහැ. දුකෙන් මිදින්ද දුකෙන් තොර මේ අබ්බටක් තරමක් සිදුරක් නැහැ දුකෙන් මිදින්ද. එකම එක තැනයි තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතරයි ඔය ප්‍රතිපදාව අයින් කළා. ලෝකයාගේ ගමන් මගට ප්‍රතිපක්ෂම ගමන් මගක් මේක. මේ ලෝකයා යන මාර්ගේ යන්නේ නැහැ. ඔක යාකනෝ නුවණි. ස්පර්ශ ආයතන හයේ සැබෑ ස්වභාවයම් සිද නුවණේසේ නුවණ යම් සිද ස්පර්ශ ආයතන හයේ සැබෑ ස්වභාවයේසේ. දැන් වෙන්නේ හිතේ තියෙන කෙලෙස් සහගත ගති යම් සේද ලෝකයට වෙන්නේ. හිතේ තියෙන කෙලෙස් සහගත ගති යම් සේද ස්පර්ශ ආයතන හයේසේ ස්පර්ශ ආයතන හය යම් සේද ලෝකයාගේ හිතේ තියෙන ගතියේසේ වෙලා. එතකොට ලෝකයාගේ ලෝකයට තියෙන කෙලෙස් ටිකෙන් තමයි සමාන වෙලා තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්නෙ ස්පර්ශ ආයතන හයේ ගති යම් සේද නුවණේසේ නුවණ දැන් යම් සේද ස්පර්ශ ආයතන හයේ ගතියේසේ. ලෝකයට ආවි සිත පැත්තෙන් කෙලෙස් පැත්තෙන් කෙලෙ කර්ම භවයේ පැත්තෙන් කර්ම භවයේ යම්සේද විපාකයේසේ විපාකයේ යම්සේද කර්ම භවයේසේ නිවන් මාගාවේ විපාක පැත්තේ විපාක ධර්මතාවයන්ගේ ඇත්ත යම්සේද නුවණේසේ නුවණ යම්සේද විපාක ධර්මතාවයන් එසේ. ඕකයි වෙනස. ලෝකයා මේ පැත්තෙන් මේ පැත්තට ගියාම රහතන් වහන්සේ කියලා කිව්වේ නිවන් මාග කිව්වේ බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ ඉඳලා මෙහා ගැනීම. පොඩි වෙනසක් තියෙනවා. ඒකයි දැන් ওই ටික ඉගෙන ගත්තාම චතුරාර්ය සත්‍ය දන්නවා. ඊට පස්සේ යාට හම්බ වෙනවා ආසවංච පජානාති ආසව සමුදෙන්ච පජානාති ආසව නිරුද්ධංච පජානාති කියලා. මේ ටික දැනගත්තට මේ දෙක යා කළා හුරු යා කළා ගනුදෙනු කරපු හුරුවල කියලා එකක් තියෙයි. කියලා එකක් තියෙනවා දැන්. මේක ඇත්ත තමයි. ඇත්ත වුණාට නමුත් මේ සීකරණ එක පෙනෙන එකටත් පෙනෙන එක සීකරණ එකටත් යා කළා ගැට ගහලා ඇසුරු කරපු හුරුව බොහෝ කල සිට පැවතෙන මෙන්න මේ හුරුව ලේසි නෑ. මේ හුරුව ගිවා ගන්න ඕන. ඔය ඇත්ත දැක්කට දැන් ඊට පස්සේ එන්නේ එකයි අවිද්‍යාව දුරු කළ කෙනාට ආශ්‍රයක්ෂය කිරීම හම්බෙන්නේ මිසක කෙලින්ම පෘතජන මට්ටමේ කෙනාට ආශ්‍රයක්ෂය හම්බෙන්නේ නෑ. මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මගයි කියලා දැකපු කෙනාට ආශ්‍රයක්ෂය හම්බ වෙනවා. එතකොට ආශ්‍රව වලට හේතුවත් මොකද? අවිද්‍යාව. අවිද්‍යාව නැතිනොත් ආශ්‍රව නැතිනවා කියලා ආයෙත් ඉතින් ප්‍රතිපදාව එකමයි කරන්න තියෙන්නේ. නමුත් මේකෙන් කරන කෘත්‍ය දැන් ධිට්ඨිය නැති කරන්න නෙමෙයි ආශ්‍රයක්ෂය කරන්න.
එකම දර්ශනය හුරු අයින් කරන්න. මේ ධර්මය අහපු නැති කාලෙදී, දැක්කේ නැති කාලෙදී කලේ දිට්ඨිය නැති කරන්න. මේ ඇත්ත දකින්න. ඇත්ත දැක්කට පස්සේ ඇත්ත තේරුණත් මේක කටයුතුයි හුරුව නැති කරන්න. ආශ්‍රයක්ෂේත්‍ර. හුරුවද සම්පූර්ණ ගෙවුණු දවසට සීනාශ්‍රව කියනවා. ආශ්‍රවයක් සම්පූර්ණ ක්ෂය වුණා. සීනාශ්‍රවෙන් වහන්සේ කියලා කියනවා රහතන් වහන්සේට. රහත් වුණා කියලා කියනවා. එතනකින් මේ ප්‍රතිපදාව ඉවරයි. ඉතින් මේ අර්ථය යට ගිහිල්ලා මේ තරම් බොහෝම නිරවුල්ව පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පිටක පුරාවටම පෙන්වලා තියෙන්නේ. නමුත් කෙලෙස් වශයෙන් සිහි කළ ස්පර්ශ ආයතන හයට යා කළා. ස්පර්ශ ආයතන හයේ ගතිය මනසේට දැඳගෙන ඉන්න ලෝකයා ඕක ඇතුලේ වෙර වීර්ය දරනවා. අර රෝගතරණ සූත්‍රයේ ඇතුලේ ඕගේ ඇතුලේ අපතිත්වං කෝහං ආස අනායෝහං ඕගමතරති. නිදුකානන් වහන්සේ උඹ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ කියලා දෙවියෙක් අහනකොට කියනවා, ඇවැත්නි මම පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා. දෙවියට තේරෙන්නේ නැහැ කොහොමද පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළේ. ඇවැත්නි යම් කලක මම පිහිටා සිටීද එකල්ලි මම ගිලෙමි. යම් කලක මම වෑයම් කරයිද එකල්ලි ඉල්පෙමි. පිහිටා සිටීමේද වෑයම් කිරීමේද දොස් දැකලා මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා කියනවා. අපි නිකන් තේරෙන භාෂාවකින් ගත්තොත් අපිට වතුරකට ගිහිලා දැම්මොත් ඕගොල්ලන්ව කිසිදු උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන පිහිටා සිටියොත් මෙහෙම වුණොත් මොකද වෙන්නේ? ගිලෙන තදස්ස සංසිදාමේ එකල්ලි යට යනවා ගිලෙනවා. යම් වෙලාවක අත් ගගා මෙහෙම කර කර වෑයම් කර කර හිටියොත් මොකද වෙන්නේ? ඉල්පෙනවා. වෑයම් කරනකොට ඉල්පෙනවා. නමුත් ඒකත් ලේසිද? මහන්සියනේ. එතකොට පිහිටා හිටියොත් ගිලෙනවා, වෑයම් කළොත් ඉල්පෙනවා. එහෙම වෙලත් මැරෙනවා. වෑයම් කරන කෙනා දුක් දෙකක් විඳලා මැරෙනවා. ඈ ඒ කියන්නේ එයත් මැරෙනවා බෙහෙතත් විඳලා. අරය උත්සාහවත් නොකරන කෙනා ඕගේ ඇතුලේ නිකම්ම මැරෙනවා. ඕගේ ඇතුලේ උත්සාහවත් වෙන කෙනත් මැරෙනවා. ඒ නිසා මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කෙනෙක්. එහෙම ඕගේ ඇතුලේ අත් දෙක වතුරක් ඇතුලේ අත් දෙක බැඳගෙන ඉන්නෙත් නැතුව ඒක ඇතුලේ අග්ගගහ පිහිට හිටින්ද වෑයම් කරන්න නැතු පීනුවොත් ඒ ගොඩකට නිකන් ඉන්න එකෙක් දොස් දැකලා අග්ගගහ ඒක ඇතුලේම ඉන්න එකෙක් දොස් දැකලා ගොඩබිම කොහගෙන තරණය කළොත් පීනනවනම් එයා පිහිට හිටින එකටත් වෑයම් කරන එකටත් අයිති නැහැ. එයා ගිහ වෑයම එතර වෙන්න ඕගේ ඇතුලේ ඉන්න නෙමෙයි නේද? ඒ වගේ මනස තියෙන ගතිය ස්පර්ශ කෙලෙස් සහගත ගති ස්පර්ශ ආයතන හයට ගැට ගහලා ස්පර්ශ ආයතන හය මනස තියෙන කෙලෙස් ටිකට ගැත ගැහුවාම ඔන්න ඕගේ ඇතුලේ කිසිදු උත්සාහයක් නැතුව ඉන්න කෙනා ওই ගිහි ජීවිත වල ගෙවල් දුරවල් හදාගන්නමින් ධර්මල්ලු හදාගන්න වැඩට යනවා එනවා කියලා කියන්නේ එයා කිසි උත්සාහයක් නැහැ ඕගේ ඇතුලේ. ගිරිලම මැරෙනවා. ජරා මරණ දුකට යනවා. තව කෙනෙක් ඕක ඇතුළෙමයි අනිත්‍ය වශයෙන් බලනවා, දුක් වශයෙන් බලනවා, අනාත්ම වශයෙන් බලනවා, සිල් රකින්නවා. ඕගේ ඇතුළේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ඇතුළේ වෑයම් කරනවා. එයාත් වෑයම් කළාට ඒ ජරා මරණ දුකටමපත් වෙනවා. ඕගේ ඇතුළේ ගිල්ල මැරෙනවා. ඒ හින්දා ඕගේ ඇතුළේ පිහිටා සිටීමයි වෑයම් කිරීමයි දෙකම සහිතයි කියලා දැකලා ඕගෙන් ඈතර වෙන්න මනසේ තියෙන ගති ස්පර්ශ ආයතන හයට යා වෙන්නත් නොදී ස්පර්ශ ආයතන හයේ කෙලෙස් සහගත අධ්‍යක්ෂක මනසට යා වෙන්නත් දීමනේ ඕගේ තරණය කරනෝ මේ පීනනෝ මොකද්ද මේ දෙක යා වෙන්න නොදුන්න කටයුතු කළ මේක ඇතුලේ උත්සාහවත් උනන් නොඋනත් දුකමයි. එහෙම යෝගී තරණය කරේ මෙයා පීනවා. පීනලා
තින්නම් පාරගත්තු තලයේ තිටති බ්‍රාහ්මණ. එතර බල එගොඩ සිටි බ්‍රාහ්මණයට කියන රහතන් වහන්සේ කියලා. මේ ඕගේ යතහැරලා ඕගේ තුල ඉන්න උසාවත් නොවි පින්නල වැයම් කරලා එගොඩ ඉන්න කෙනාට කියනවා රහතන් වහන්සේ. ඔන්න ඔහොම මිසක පුතේ තියෙන්නේ එහෙම නැතු ඕගේ තුලේ නම් වීර්යය කෙරුවා කියලා කවදාවත් ආශ්‍රැක්ෂේ වෙන්නේ නැහැ. ඉතින් ඒකට තථාගත ධර්මයේ වෙනම ඉගෙන ගන්න ඕනේ. මේ ලෝකෙට ඒ වෙනස තේරෙන්නේ නැහැ. අපි ඉන්නේ ඕගයක් ඇතුලේ කියන එක තේරෙන්නේ නැහැ. ඕගේ ඇතුලේ ඉඳගෙනම දේවල් දොරල් හදාගෙන ඉන්න මිනිස්සු ඕගේ ඇතුලේ උත්සාහවත් නොවී ඉන්නවා. එහෙමම යට ගිහිල්ලා කිඳා දහලා නැරෙනවා. ඒක ඇතුලේ වීර්ය කරනවා අප්‍රමාණව. වීර්ය කළ 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 ජරා මරණ දුකට පත් වෙලා නැරෙනවා. දෙකම දුස්සහිතයි. ඒ හින්දා ඕගතරණය කියලා කිව්වේ මේ ඕගෙට සිත නිමිත්තක් එනකොට ඒකට අනුව ගහගෙන යන කෙනා ඕගෙට අනුව ගහගෙන යනවා. ප්‍රතිපක්ෂ උඩහට බිනන කෙනා පටිසෝතගාමී කියලා කිව්වේ ඕගේ තරණය කරන ඕගේ ඇතුළට යන්නේ. ආන් ඒ විදිහට අපි උත්සාහවත් වුණොත් මං කියන එක සම්දික්ටි කරෙක්ට අකාලිකයි කියලා ಗುಣ ටිකක් තියෙයි. ඔන්න ඔය ಗುಣ ටික දැනෙන්න තමන්ට තේරෙන දවසක් තියෙයි. හැබැයි මම වෙනද කියනා වගේම අදත් එක දෙයක් කියනවා. මේක තියෙන්නේ දවසේ වැටුප් ක්‍රමයට නෙමෙයි කොන්ත්‍රාත් ක්‍රමයට. ඒ කියන්නේ කරපු තරමට පඩි මිසක වැඩ කළත් නොකළත් පඩි හම්බෙන්නේ නැහැ. දවස් ක්‍රමයට කළොත් දවස ගෙවුනහම පඩි. කොන්ත්‍රාත් ක්‍රමයට කළාම තමන් වැඩ කළපු තරමටනේ පඩි. ඒ වගේ මහන වෙලා දවස් ගෙවුණු පමණකින් ආශ්‍රයක්ෂේ වෙන්නේ නැහැ. තමන් වීර්යවන්තව කරපු පමණකින් උත්සාහවත් වෙච්ච පමණකින් ආශ්‍රයක්ෂේ වෙන්නේ කියන එකත් මතක් කරනවා හැම දිනම. උත්සාහවත් වෙන්න වර්තමානයේ තුල කල්යාණ මිත්‍රයෙක් හැටියට යමක් කරන්න ඇවැසිනම් පුතේ ඒ ටික මං කළා tie දැනට. සත්පුරුෂයෙක් හෙට කළා tieනම් නැන්දත් කරනති යමෙක් මෙබඳු නෛර්යානික පරියායක් දේශනා කරද්දිත් ඒකට අනුගත නොවේයි නම් ඒක තේරුම් නොගනී නම් සතර අවාසනාවම මිසක අභෝවිභාවෙම මිසක වෙන දෙයක් නෙමෙයි. මේක මම කියන්න ඕනේ ඕගොල්ලෝ කරන්න ඕගොල්ලන්ට තේරෙයි. ඒක මොන තරම් සාධාරණයිද කියන එක බුදුදහමට මොනතරම් සාධාරණ විවරණයක් කරලා තියෙනවද කියන එක ජීවිතයෙන් පෙන්නලා ඔබලන්ට තියෙන්නේ. කිසිවක් හුවා දක්මින්වත් කිසිවක් එලා දක්මින්වත් මේ ඌටි ඌ විදිහටයි පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මේ බුද්ධ ශාසනේ මේ පොළොව මත නිත්‍යසී උත්තම බිරිවෙනෙක් නවත්තන්න බෑ. නතර වෙන්නේ නෑ. මේ ක්‍රමය අවංකවම කළොත් මේක ප්‍රකාශ කළොත් ලෝකෙට. මේ සමග පුතේ බුද්ධ ශාසනයට අයියක් වෙන්න කියන එක මතක් කරන්නේ. ඔගොල්ලෝ කීකරු වෙන්නේ මට නෙමෙයි මගේ පුතේ. ඔගොල්ලෝ කීකරු වෙන්නේ මේ ස්ථාන කෙනෙකුට නෙමෙයි මගේ බුදුහාමුදුරන්ට. මොකද මේ ධර්මය බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියන බොරුවක් නෙමෙයි මේ. ඒ පෙළ දහම ඒ අර්ථය දසමයක්වත් පරස්පර නොවී නොකොට ඒ විදිහට මොසෝලා අරගෙන ඕගලන්ට දීලා තියෙන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ අද දවසේ වැඩ හිටියේ නම් සාදු සාදු මහන්නෝ බොයි විදිහටම දේශනා කරපන් කියලා කියයි. මොකද එච්චරට මේ ධර්මයටම සාධාරණයක් කරලා තියෙන මේ පරියායෙන්. ඉතින් මේ ලෝකයේ අතර ඕගොල්ලෝ කතකින් බොහෝ වාසනාවන්තයි. හැමෝටම හම්බෙන්නේ නැහැ පුතේ මේ ටික. මහාන වෙච්ච පමණකිනුත් සද්ධායම හැම කෙනෙකු මහාන වෙන්නේ. නිවන් දකින්න බොහෝ දෙනෙක් මහාන වෙන්නේ. ප්‍රාර්ථනා කළ පමණකින් වෙන්නේ. අඟෙන් කිරි දෙව්වට ලැබෙන්නේ නැහැනේ කිරි නැති නිසා. බුරුලෙන් කිරි දෙව්වොත් එපා කියලා ඇද්දත් ලැබෙනවනේ කිරි ලැබෙන නිසා.
යම් තැනක පනවනවා නම් ධර්මයක් ඒ ක්‍රමයෙන් නිවෙන්නේ නැත්නම් නිවෙන්නේ නැහැ. යම් ක්‍රමයක් පනවනකොට ඒ ක්‍රමයට නිවෙයි නම් නිවෙනවා. ඕගොල්ලෝ උදේටත් නැගිටලා මාව නිවන් දකින්න එපා, දවල්ටත් නිවන් දකින්න එපා, හවසටත් නිවන් දකින්න එපා එපා කියන්නේ. හැබැයි ওই ක්‍රමයේ කරන්නේ ඕගොල්ලෝ නිවන් දකින්න. මේ වගේ මනාකොට ආශ්‍රය ඡේවිදිය ප්‍රතිපදාව නොකොට උදේට නිවන ප්‍රාර්ථනා කරන, දවල්ට ප්‍රාර්ථනා කරන, හවසට ප්‍රාර්ථනා කරන ඒත් ලැබෙන්නේ ප්‍රාර්ථනාව නෙමේ පුතේ තියෙන්නේ. ඒ තුල තියෙන ක්‍රියාව වැරදිද නිවැරදිද කියන කමයි අවශ්‍ය. අපිට කල්යාණ මිත්‍රස්ක සද්ධර්ම ශ්‍රවණය කියන ටික පරතෝපෝෂය සෝතාපට්ටි අංග කියලා කියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන මේ අංග දෙක. ඊට පස්සේ තමන් තුළින් එකතු වෙන්න ඕන යෝනිසෝ මනසකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්ති. අහගත් දේට අනුව නුවණින් මෙනෙහි කරමින් සීලයක පිළිපදලා හිත වඩන්න ඕනේ. මෙන්න මේ ධර්මතා හතර සම්පූර්ණ වුණාම සෝතාපන්න වෙන්න පුළුවන්. අරකට කියන අරහතලට සෝතාපට්ටි අංග, සෝවාන් ඵලයට පැමිණෙන අංග. එකෙන් පිටතින් ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර වෙන්නේ මොකද්ද? සද්ධර්මය ලැබෙන එක. ඒක ඔයගලන්ට ලැබිලා තියෙනවා. තමන් තුල තියෙන දැන් කොටසක් ප්‍රෝගන්න යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්ති. ඉතින් හැම දිනාට මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිංසනය කරනවා. ඈ දෙත් කොහොමද නැහැ.